වගකීමෙන් කියන්නේ සමහර කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග එක්ව මේක ව්‍යාපාරයක් හැටියට කරගෙන යනවා. අපි ගාව සියලුම ඒ අවශ්‍ය ડોකියුමන්ට්ස් තියෙනවා. අපි ඉදිරිපත් කරන්න කැමතියි මේක ජනාධිපතිතුමාට විතරක්. වෙන කාටවත් නෙමෙයි අතිගරු ජනාධිපතිතුමා අපිව සම්බන්ධ කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන තුමා අපිව සම්බන්ධ කරගනි මම සහ සභාපතිතුමා සහ අපේ සංගමයයි කියලා. මේ සියලුම දේවල් සියලුම තොරතුරු පුද්ගලිකව අතිගරු ජනාධිපතිතුමාට අපි ගෙනාවු ජනාධිපතිතුමා අපිට මේකේ වරදක් වෙනවා නම් කියන්න පුළුවන්. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමා අපිව පුද්ගලික සම්බන්ධ කරගත්ත දවසට සියලු දේ අපි ජනාධිපතිතුමාට ටෙලිෆෝන් නම්බර්ස් වීඩියෝස් ඇතුළුව ඒ අය ඔබතුමාට කතා කරන්න කැමති සමහරු මාධ්‍යයට කතා කරන්න කැමති නැහැ කුවේට් එකේ ඉහළ නිලතල දරන අය. කුවේට් එකේ ශ්‍රී ලාංකිකයෝ කියපු දේවල් තමයි මම මේ මාධ්‍යයට කියන්නේ. අපේ ඉන්න තානාපතිතුමා මුස්ලිම් තානාපතිවරයෙක් මේ වෙලාවේ ඉන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පතෝල න්‍යායක් තමයි කරගෙන යන්නේ. පතෝල කරලක් වගේ දෙකට නැමෙනවා. එතුමා ඉතාම හොඳයි. නමුත් හොඳ එකෙන් අපිට ඇති වැඩක් නැහැ. නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න ඕනේ එළියට බහලා කතා කරන්න ඕනේ. එහෙම දෙයක් තානාපතිතුමාට කරගන්නට බැරි දෙයක් විදිහට තමයි ඒ ජනතාව අපේ ජනතාව දකින්නේ. ඊට අමතරව ඉන්නවා තව කියන්න කියලා කිව්වා ලංකාව දැන් අපිට પાස්පෝර්ට් එකක් තියෙනවා. ඒ પાස්පෝර්ට් එක අවුරුදු 15ක් තිස්සේ එකම પાස්පෝර්ට් එක එකම ක්‍රමයේ තමයි. දැන් අද මම කුවේට් තානාපති කාර්යාලයට ගිහලා પાස්පෝර්ට් එක අලුත් කරන්න ඉල්ලුවොත් ඒක ඒගොල්ලන්ට කරන්න බෑ. අපෙන් සල්ලි අරගෙන ෆෝම්ස් පුරවලා ඒක ලංකාවට එවලා මාස දෙකක් තුනක් ගිහිල්ලා ආපහු પાස්පෝර්ට් එක ගෙන එනකොට මාස තුනක් හෝ හතරක් යනවා. ඒ අරෙන්ද වෙන ක්‍රමයක් නැහැ. ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනිය, ඉන්දුනීසියාව කියන රටවල් ඒ තානාපති කාර්යාලයට ගිහිල්ලා පැය භාගෙන් પાස්පෝර්ට් එක දෙනවා. ඒගොල්ල ගාව ඒවට ක්‍රම තියෙනවා. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා අපි අර ඩ්‍රයිවිං ලයිසන්ස් මේ නා බේරහැර ගිහිල්ලා කළා වගේ ඒ වෙලාවේ පැයකින් දෙකකින් දවසකින් දෙකකින් අපිට ශ්‍රී ලාංකිකයින්ට પાස්පෝර්ට් එකක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තානාපති කාර්යාලය තුලම හදන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කුවේට් යනකොට තානාපති කාර්යාලයේ කවුරුවත් නැහැ. සර් අපි ගාව හවුස්මේට්ලා නැහැ. ඔක්කොම හොඳයි ඔක්කොම හොඳින් වැඩ කරගෙන ඉන්නවා. එතුමා දන්නේ නැහැ. එතුමට මේවා කියන්නේ නැහැ හංගලා ගහන්නේ. අපි වගකීමෙන් කියන්නේ. එදා මමත් එදමකට කුවේට් හිටියා. අපිට ජනාධිපතිතුමාට කියන්න පුළුවන් විස්තර දෙන්න පුළුවන්. එහෙම කරන්න එපා. මේ අපේ සහෝදර ජනතාව මුස්ලිම් වේවා සිංහල වේවා දෙමළ වේවා බර්ග වේවා මේ අපේ ජනතාව අපි කතා කරන්නේ කිසිම බලම් කිසිම වාසියක් තකා නෙමෙයි. අපේ සංගමේ වාසියක් තකා නෙමෙයි මේ වැඩ කරන්නේ. පිටරට මැද පෙරදිග ඉන්න සේවක ජනතාව වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ. මම දැන් වීඩියෝස් ටිකක් මීඩියාවකට නිකුත් කරනවා. ඊයේ දවල් 12 වෙනකිට තානාපති කාර්යාලයේ ඉදිරිපිට ගහ ගන්නවා. මරා ගන්නවා. මොකද හේතුව මේ රෙජිස්ටර් කරන්න. ලංකාවේ අය මොකටද ආයි රෙජිස්ටර් කරන්නේ? ලංකාවෙන් මම ලංකාවෙන් කුවේට් එකට ගියා නම් ඉන්දික ජයවර්ධන හැටියට මගේ ડોකියුමන්ට් සියලු දේ තානාපති කාර්යාලයේ තියෙන්න ඕනේ. ඉන්දික ජයවර්ධන කුවේට් එකට ආවේ අහවල් දවසේ. අහවල් තැන ආයා තමයි ස්පොන්සර් එක. අහවල් තැන වැඩ කරන්නේ. මෙයාගේ පඩිය මෙච්චරයි. මේ විස්තර සියලු දේවල් තානාපති කාර්යාලයේ තියෙන්න ඕනේ. එහෙම ක්‍රමයක් අතිගරු ජනාධිපතිතුමනේ අපි ගාව තවත් නැහැ. අපි තාමත් ඉන්නේ අවුරුදු 20ක 30ක පැරණි ඉතිහාසයක් තියෙන එකක අපි ඉන්නේ. මේවා අපි ඉස්සරහට කරගෙන යන්න ඕනේ. මේ වැඩ ඔබතුමාට කරන්න පුළුවන් අතිගරු ජනාධිපතිතුමනි. මැද පෙරදිග සේවය කරලා පළපුරුද්දක් ඇති අයගෙන් උපදෙස් ලබා ගන්න. ඔබතුමා වටේ ඉන්න හොරු කියන දේවල් කරන්න යන්න එපා. අපේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්තයා, එහෙම නැත්නම් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වගේ අය මොරාල් එකක් තියෙන ප්‍රෞඩත්වයක් තියෙන කෙනෙක් ඉස්සරහ දෙකට නැමෙන්නේ නැති අයව තානාපතිවරු කරලා යවන්න. මේ මුස්ලිම් රටට මුස්ලිම් තානාපතිවරුම යවන්න ඕනේ කියලා නීතියක් නැහැ. මම දන්නවා දවසක් මට තියෙනවා එක උදාහරණයක් මම කියන්නම්. ඒ දවස්වල දැන් අවුරුදු 10ක් විතර නම මම ලංකාවට ඇවිල්ලා මම තානාපතිතුමත් එක්ක එළියේ හිටගෙන කතා කර කර ඉන්නකොට කුවේටි අපි කියන්නේ කුවේටියයි කියලා කුවේට් රාජ්‍යයේ ඒ කුවේට් සිටිසන්ස් කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා අරාබියෙන් තාල් කිව්වා. අපිට කතා කරන තාල් කියන්නේ එන්න ගියා. එන්ත මිනු ඔබ කවුද? මං කිව්වා මං අහවලා. හාද මිනු කියලා තානාපතිතුමා පෙන්නලා මගෙන් මගේ අහනවා අරූ කවුද? එහෙම තමයි. අරයා කවුද? මං කිව්වා ඒ අපේ තානාපති. හාද සෆීර්. සෆීර් මර ශ්‍රී ලංකා. කිව්වහම කුවේටි මිනිස්සයා කියනවා වල්ලා ඇත්තද උඹ කියන්නේ ආනෆක්කර් හාද බංගලි මං හිතුවේ මෙව බංගලියෙක් කියලාලු බංග්ලාදේශයෙක් කියලාලු වර පාරවල් අතු ගන්න ඉන්නේ බංග්ලාදේශ. එතකොට බලන්න ඒ කුවේට් රජයේ කුවේටි ආපු කුවේටි මිනිස්සයා තානාපතිතුමා දැක්කම ස්වරූපයෙන් මනින්නේ මූ බංගලියෙක් කියලා. මේ මැද පෙරදිග ඉන්න මගේ සහෝදර සහෝදරියන්ට අතිශය විශ්වාසය තියාගන්න. ඔබලා වෙනුවෙන් අපි නිරන්තරයෙන් කතා කරනවා පෙනී සිටිනවා. Breaking.lk